නව ලයිෆ් බොයි කහ ලයිෆ් බොයි කොහොඹ. රජයේ ආයතනවල සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩලයේ ඇතුළු ඉහළ නිලධාරීන් පත්කිරීම තේරීම්කාරක මණ්ඩලයක් හරහා සිදුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් වූ කරුණක්. මේ පිළිබඳව ජනාධිපතිවරයා පසුගියදා අමාත්‍යවරුන් දිවුරුම් දීමේ උත්සවයේදී මෙලෙස සිහිපත් කළා. අමාත්‍යයන් යටතේ පවත්න රාජ්‍ය විවසාය සාධ සංස්ථා මේ වගේ අපි දන්නවා අද බොහෝ ආයතන පාඩු ලබන ආයතන බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මෙහි සභාපතිවරුන් සහ අධ්‍යක්ෂක මණ්ඩලය පත් කිරීමේදී ඒ කාර්ය කරන්නට පුළුවන් සුදුසුකම් තියෙන වෘත්තිමය වගේම එකට දැනුමක් තිබෙන සභාපතිවරු සහ අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කළ යුතුයි. ඉතින් මේ සඳහා අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ විසඳහන් කළ තිබෙනවා තේරීම් මණ්ඩලයක් හරහා අපි මේ අය තෝරා ගන්නවා කියන එක. ඉතින් ඇමතිතුමාලාගෙන් මම ඉල්ලා සිටිනවා ඒ ආයතනවලට සුදුසු අය ඉන්නව නම් ඒ අයගේ නම් තේරීම් මණ්ඩලයට ඉදිරිපත් කරන්න ඒ අය කාර්යයට සුදුසු කියලා තෝරාගෙන. ඒ අනුව රජයේ ආයතන සඳහා සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් තෝරා ගැනීම වෙනුවෙන් වෘත්තීය වේදීන්ගෙන් තම කැමැත්ත ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය අද සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි දිනපතා පුවත්පත්වල දැන්වීම් පළ කර තිබුණා. ඒ අනුව නියාමන සහ ප්‍රවර්ධන නියෝජිත ආයතන, ව්‍යස්ථාපිත මණ්ඩල සහ ආයතන, රජයට අයත් වාණිජමය ආයතන වෙනුවෙන් වෘත්තීය වේදීන්ට සිය අභිලාෂය පළ කිරීමට හැකි වනවා. එම වෘත්තීය වේදීන් තෝරා ගැනීම සිදු කරන්නේ විශේෂ දැනුම, ප්‍රවීණතාව සහ පළපුරුද්ද පාදක කරගනිමින් වන අතර විදේශගත ශ්‍රී ලංකීය වෘත්තීය වේදීන්ටද මේ සඳහා සිය අභිලාෂය පළ කිරීමට හැකි වනු ඇති. අදාළ අයදුම්පත් නිරීක්ෂණය කරනු ලබන්නේ 5 දෙනෙකුගෙන් යුත් කමිටුවක් විසින්. එම කමිටුව සඳහා හිටපු ජනාධිපති ලේකම් ලලිත් විරතුංග, ශ්‍රී ලංකා සුරක්කුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා, ජෝන් කීල්ස් සමාගමේ හිටපු සභාපති සුසන්ත රත්නායක, හෙලක්ලෝතින් සමාගමේ ප්‍රධානි ඩයන් ගෝමස් සහ විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන යන මහත්තුරුන් බොහෝ දුරට පත් කරනු ඇති බවයි වාර්තා වන්නේ.